මේ අතර නව කොරෝනා වෛරසයේ වැළඳුණු බවට සැකේ මත පුද්ගලයන් සිවුතෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා පවසනවා. ඒ අතරට චීන ජාතික කාන්තාවන් දෙදෙනෙක්, මෙරට කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අයත් වන අතර ඉන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කෙරුණේ ඊයේ රාත්‍රියේදී. ඉන් එක් ශ්‍රී ලාංකිකයෙකු වුහන් හි අධ්‍යයන කටයුතුවල යෙදී සිට පැමිණි ශිෂ්‍යයෙකු බව සඳහන්. ඔවුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇද්දයන්න තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ ජීව සාම්පල මේ වන විට වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධීර කිහිපයකින්ම පරීක්ෂණ සිදු කරන අතර හෙට වන විට ඒ පිළිබඳ අවසන් නිගමනය ඉදිරිපත් කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ. ඔහු අද දිනට වැඩිදුරටත් ප්‍රකාශ කළේ එය නව කොරෝනා වෛරසය බවට මෙතෙක් සිදු කරන ලද මූලික පරීක්ෂණ වලින් තහවුරු කරගෙන නොමැති බවයි. රෝගය වැළඳුණයි කියලා තහවුරු කරපු කිසිම රෝගියෙක් ලංකාවේ නැහැ. නමුත් සැක කරන පරීක්ෂණ පවත්වමින් සිටින රෝගීන් 4 දෙනෙක් ඉන්නවා දැනට ජාතික වුණ රෝහලේ ඇතුල් කරලා. මේ අවස්ථාවේදී ලංකාවට තියෙන අවධානම තමයි මේ රෝගය වැළඳිච්ච රටකින්, උදාහරණයක්ද චීනය හෝ නැත්නම් වෙන රටකින් රෝගිය පැමිණීම. ඒ සඳහා ගුවන් තොටුපළේ අවශ්‍ය විධිවිධාන සලස්සලා තියෙනවා. යම්කිසි කෙනෙක් ලංකාවට ඇවිල්ලා මේ ප්‍රදේශයකින් ආපු කෙනෙක් සති දෙකක් ඇතුළත ඔවුන්ට අධික වුණ කැස්සර් සෙප්‍රතිශ්‍යාව හැදෙනවා නම් ඔවුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි. රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුත් ඔවුන්ගේ ගමන් විස්තරය අසා දැන ගැනීමත් මේ අවස්ථාවේදී ඉතාමත් වැදගත් වෙනවා. ඊට අමතරව ලාංකේය ජනතාව විදිහට මේ අවස්ථාවේදී බිය විය යුතු නැහැ. නමුත් වැඩියෙන් සෙනඟ ගැවසෙන තැන්වල අවශ්‍ය විදියට ගැවසීමෙන් වළකින්න ඕන. ඒ වගේම සෙම් ප්‍රතිශ්‍යාව වුණ හෙම්බිරිස්සාව තියෙන රෝගීන් ආශ්‍රය කිරීම පුළුවන් තරම් අවම කරන්න ඕන. ඒ වගේම නිතරම අත සබන් යොදා සේදීම, එහෙම නැත්නම් හෑන්ඩ් සැනිටයිසර්ස් කියන ජීවාණුහරණය කරන ආලේපනයක් අත්වල පාවිච්චි කරලා අත් පිරිසුදු කිරීම කරන්න ඕන. ඒ වගේම තමුන්ට කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව තියෙනවනම් කහිනකොට, කිවිසුම් යනකොට නාසය සහ මුඛය වසා ගැනීමටත්, එසේ නැත්නම් ටිෂු එකක් පාවිච්චි කරලා මුඛ වසා ගැනීමත් කරන්න ඕන. එහෙම ටිෂු පාවිච්චි කළොත් වහාම ඒ ටිෂුස් ආරක්ෂාකාරී විදියට ඉවත් කිරීමත්, ඒ වගේම යම්කිසි කෙනෙක් සර්සන මේ අපි ධානාපති කාර්යාලය ශ්‍රී ලංකා න්‍යායලයින් එකත් එක්ක ධානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කටයුතු කරලා මේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අපි දැනලා තියෙනවා අපිට මෙහෙම ස්පෙෂල් සයිට් එකක් දාලා මේගොල්ලන්ව ගන්න ඕනේ කියලා. එතකොට ඒක සඳහා අපි අවසර ලැබෙනකන් ඉන්නේ. මොකද ඒකට අවසර ලැබුණාම ඒ කියන්නේ ගුවන් යානයක් වුහාන් එයාපෝර්ට් එකේ දැනට කිසිම ගුවන් යානයකට එන්න දෙන්නේ නැහැ, යන්න දෙන්නේ නැහැ. අවසර ලැබුණාම අපේ ගුවන් යානයක් ගොඩබස්වන්න අපි ඒ සදා කඩිනම් පියවර අරගෙන මේ වුහාන් වල ඉන්න සිතුම්ව අපි ගන්නවා. ඒකට අපි එම්බසීක ධානාපති කාර්යාලය දැනටත් කතා කරලා අවශ්‍ය දියකීවිදි ඔක්කොම යවලා තියෙන්නේ. ඊයේ සැඳෑබාගේ මාර්ගවල පෞද්ගලික වාහන වලින් ගමන් කිරීම සහ මාර්ගවල ගමන් කිරීමත් නතර කරලා තියෙනවා. කඩසාප්පු යම් ප්‍රමාණයක් විවෘතව තිබුණු කඩසාප්පු වසාතබන බව ඒගොල්ලෝ දැනුම් දීලා තියෙනවා. තුහා නගරයෙන් අපිව ඉවතට ගැනීම සඳහා අවශ්‍ය රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ගයි වැදගත් වෙන්නේ. මේ වන විට ඊට අවශ්‍ය මූලික ආදර්ශ සැපයමින් පවතිනවා. ඒකට හේතුව අද ඇමරිකා එක්සත් ජනපදයේ ශිෂ්‍යයින්, අපේ විශ්වවිද්‍යාලවල ඉන්න ශිෂ්‍යයින් පිරිසම චීනයෙන් රැගෙන යාමට කටයුතු කර තිබෙන බව අපට දැනගන්න ලැබුණා. ප්‍රංශ සිසුන් පිරිස වුහන් නගරයේ ඉඳලා මීට ආසන්නේම තියෙන ගුවන් තොටුපළ තමයි චංෂා ගුවන් තොටුපළ. එය බස් රථයකින් ප්‍රංශ සිසු පිරිස චංෂා නගරයට ගෙන ගොස් එතනින් ප්‍රංශය බලා පිටත් වෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ඉන්න බවත්, එය ආදර්ශයට ගනිමින් ඉන්දියාවේ ධානාපති කාර්යාලය ඉන්දියානු සිසුන්ට දැනුම් දීලා තියෙනවා. ඒ සඳහා සූදානම් වෙන හැටියට චංෂා නගරය බලා පෞද්ගලික බස් රථයකින් ගමන් කරලා චංෂා වලින් ඉන්දියාව බලා පිටත් වෙන්න. ඉතින් මේ වටපිටාවත් එක්ක මම හිතනවා දැන් ලංකාවේ රජයෙන් අපි ඉල්ලීමක් කරනවා මේ හැකියාව පාවිච්චි කළ හැකි ඉක්මනින් කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා. අපිට බස් රථයක් දෙනවා නම් ධානාපති කාර්යාලයෙන් කුමක් හරි ක්‍රමයක් අනුගමනය කළා අපිට චංෂා නගරය දක්වා යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොකද දැන් මේ වෙනකොට අර තියෙන සුපර් මාකට් මේ අවට තියෙන කඩවල් ඔක්කොම බහලා තියෙන්නේ. ඒකත් එක්ක ඉදිරි පැය කීපය ඇතුළත නිවසෙන් බැහැරවීමට හෝ යමක් මිලදී ගැනීමට කිසිම අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න සිද්ධ වෙනවා වුහන් නගරයෙන් ඉවතට යන්න. චූරියන්ගේ ඔබ දෙන විශ්වාසය සමග වැක්සීන්ස්.